රුසියානු හමුදා උග්‍රධාර නගරයට ඇතුල් වෙලා තිබුණා ඊයේ මහිතන්නේ සවස්යා මේ කියන්නේ යුක්රේන වෙලාවෙන් හැන්ද වෙලාවේ 3ට 4ට විතර රුසියානුවන් ඔය විවිධ ස්ථානවල රුසියානු නගරය ඇතුලේ විවිධ තැන්වල රුසියානු ධජ ඔසවන අවස්ථා වල පින්තූර සහ වීඩියෝස් පළ වෙලා තිබුණා සමාජ මාධ්‍යවල. කොමාරි ඊට පස්සේ රාත්‍රියේ වෙද්දි යුක්රේනයට තහවුරු කළා. ඒ ප්‍රදේශයේ යුක්රේන බලධාරීන් තහවුරු කරා. ඒගොල්ලන් ඒ කියන්නේ රුසියානුවන් නගරය ඇතුළට ඇතුල් වෙලා තියෙනවා. තත්ත්වය බොහොම බරපතලයි යුක්රේනයේ පැත්තෙන් ගත්තම කියන එක. ඉතින් ආණ්ඩුව නම් ඒ කියන්නේ නිල වශයෙන් ජනාධිපති සෙලෙන්ස්කි හෝ මේ හමුදා නායකත්වයේ නිල වශයෙන් මුකුත් දෙයක් කියලා තිබුණේ නැහැ මේ සම්බන්ධයෙන්. කනමුත් මේ විදිහට රුසියානුවන් නගරයට ඇතුල් වෙලා තියෙනවා. අපි මීට කලින් සාකච්ඡා කළා රුසියානුවන් උග්‍රධාරවල නැගෙනහිර මායිමට ආවා. ඒ වගේම බටහිර පැත්තේ උග්‍රධාර නගරේ වටලමින් තිබුණා. ඊසාන දිගින් විදීනිය ප්‍රදේශ පැත්තෙන් යුක්‍රේන ඒ පැත්තෙන් හමුදාව ගමන් කරමින් හිටියා. ඒතර මේ තුන් පැත්තකින් වටලනකොට උග්‍රධාරවල ඉන්න යුක්‍රේනියානුවන් පසුබහිනවද දිගටම සටන් කරනවද කියන උබතෝ කෝටිකයට මුහුණ දෙමින් තිබුණා. එතකොට අපි මීට කලින් සාකච්ඡා කරා අර ඩීප් ස්ටේට් කියන වෙබ්සයිට් එකේ මේ යුද්ධය අධ්‍යයනය කරන ওই සිතියම් මෙහෙම පබ්ලිෂ් කරන වෙබ්සයිට් එකක් තියෙනවා. ඒගොල්ලන් ඒ වෙබ්සයිට් එක ආරම්භක සමාජිකෙක් ප්‍රකාශ කරලා තිබා තව දවස් කිහිපයක් ඇතුළතදී වුණත් උග්‍රධාර නගරේ වැටෙන්න පුළුවන් කියලා. දැන් එයාගේ අනාවැකිය බොහෝ දුරට හරියන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. කොහොම හරි මේ නගරය අල්ලගත්තොත් එක පැත්තකින් දකුණු දිග දන්නියෙත්ක ප්‍රදේශයේ රුසියානුවන්ට ලොකු වාසියක් ලැබෙනව මූලෝපායික වශයෙන්. අනික් එක සපොරෝෂියා සහ දන්නියෙත්ක පළාත් දෙක කිට්ටුව ඒ මායිම කිට්ටුව තියෙන නිසා දකුණු දිග පෙරමුණ සහ නැගෙනහිර පෙරමුණ අතරේ සම්බන්ධතාවයක් අලුතෙන් ගොඩනැගෙන්න අවස්ථාව ලැබෙනවා මේ නගරය අල්ලගත්තොත් රුසියානුවන් විසින්. එතකොට සමහරට අද හෙට වෙද්දි අපිට දැනගන්න ලැබෙයි නගරය අල්ලගෙන ඉවර නම් විශේෂම යුක්‍රේනියානුවන් පසුබහින්න තීරණය කරලා තියෙනවා නම් දැනට පැහැදිලි නැහැ යුක්‍රේනියානුවන් රුසියානු ප්‍රහාරයේ තදකම හින්දා මේ පිටිපසට තල්ලු වෙනවද එහෙම නැත්නම් හෙමින් පසුබහිනවද කියන එක මොකද නගරය වටලමින් තියෙන හින්දා. මේ අතරේ තරෙත්ක් නගරයේ තින්න යුක්‍රේනියානු හමුදා කණ්ඩායම් වටලෑමේ අවධානමක් මතුවලා තියෙනවා. ඒ ගැන කියන්න කලින් තව අතුරු කතාවක් උග්ලදාර ගැනම කියන්න ඕනේ. කලින් වීඩියෝ එකටත් කෙනෙක් ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා තිබ්බා ඔහොම නෙමෙයි බං ඕක උච්චාරණය කරන්නේ මේ කියලා. ඉතින් ඇත්තටම ඒගොල්ලන් කරුණා කළා රුසියන් පන්තියකට ගිහිල්ලා ඉගෙන ගෙන එන්න. මේ මම ඊට වඩා දේවල් කියන්න යන්නේ මේ සම්බන්ධයෙන්. මට හැම මේවා එකේම ওই ගම්වල නම් කියන විදිහ උගන්නගෙන කට්ටිය එනවා. අනේ කරුණා කරලා මේ මොකද ඔය ඉංග්‍රීසියෙන් කියවලා නිවුස් රිපෝට් කියවලා ඒවයන් ඕගොල්ලන්ට දේවල් කියලා දෙන කට්ටිය කරන උච්චාරණයන් දැක්කම අපිට හිනා යනවා. ඉතින් ඕගොල්ලන් ඇවිල්ලා මෙතන හානකොට අපිට ආයෙත් හිනා යනවා. ඉතින් දෙතුන් පාරක් අපිව හිනස්සනවට thank you. මේ නමුත් ඒ එකම විහිළුව හැමදාම එනකොට කම්මැලිනේ. ඉතින් ඒකින්ද ඒක මතක් කරන්න ඕනේ. දැන් තරෙත්ක ගැන කිව්වම මේ කියන්න තියෙන්නේ නිව්යෝක්. يعني තරෙත්ක වලට දකුණින් තියෙන නිව්යෝක් කියන නගරය ඇමරිකාවේ එක නෙමෙයි. නිව්යෝක් කියන නගරයට උතුරින් තියෙනවා. ඒ කියන්නේ තරෙත්ක සහ නිව්යෝක් අතර තියෙනවා නිලිය පෝෆ්කා කියලා ගම්මානයක්. මේ නිලිය පෝෆ්කා කියන ගම්මානය රුසියානුවන් අල්ලාගත්තු බව රුසියානු මූලාශ්‍ර සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ ප්‍රදේශයෙන් පස්සේ තරෙත්ක නගරය ඊට ටිකක් උතුරින් තියෙන්නේ. එතකොට නිලිය පෝෆ්කා වල ඉඳලා ඊට පස්සේ රුසියානු හමුදා තරෙත්ක වලින් බටහිර තියෙන ලියානි දෝෆ්කා කියන ගම්මානය දිහාවට ගමන් කරමින් ඉන්නවා කියලා රුසියානු මූලාශ්‍ර සඳහන් කරනවා. එතකොට තරෙත්ක්නුත් වටලෑමේ අවධානමකට මුහුණ දීලා ඉන්නවා. අනික් පැත්තෙන් තරෙත්ක වල නැගෙනහිර පැත්තට රුසියානු හමුදා ඇවිල්ලා තියෙනවා. තරෙත්ක වල ගිනිකොන ඊසාන දිගින් පිහිටි ද්‍රූෂ්බා කියන ප්‍රදේශයේ තරෙත්ක් නගරයේ ඒ නාගරික ප්‍රදේශයේම තියෙන ද්‍රූෂ්බා කියන ප්‍රදේශයත් රුසියානුවන් අතරපත් වෙලා තියෙනවා කියලා රුසියානුවන් සඳහන් කරනවා. ওই විදිහට උතුරු දෙස පැත්තෙනුත් තරෙත්ක් නගරයේ වටලෑමේ අවධානමකට මුහුණ දීලා තියෙනවා. එතකොට තරෙත්ක් නගරයත් උග්‍රධාර වගේම වටලෑමේ අවධානමකට මුහුණ දීලා තියෙනවා. දැන් මේ විදිහට පහුගිය දවස්වල රුසියානුවන් දන්නේත්ක් පළාතේ විවිධ ස්ථානවල ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කළා. සෙලෙන්ස්කි නම් කියන්නේ කුරුස්ක් මෙහෙයුමෙන් පස්සේ දන්නේත්ක් වල රුසියානුවන්ගේ වේගය අඩාල වුණා කියලා. නමුත් ඉන්ස්ටිටියුට් ෆර් ද ස්ටඩි ඔෆ් වෝ ආයතනයත් මම හිතන්නේ ඒගොල්ලන්ගේ අලුත්ම රිපෝට් එක නෙමෙයි ඊට කලින් රිපෝට් එකේ සඳහන් කරලා තිබ්බා පහුගිය සති කිහිපය තුළ තමයි 2022 යුද්ධය පටන් ගත්ත මුල් දවස්වලින් පස්සේ රුසියානුවන් වැඩිම වේගයකින් දන්නේත්ක් පළාතෙන් ඉස්සරහට ආවේ කියලා. ඉතින් මම කලිනුත් කතා කරලා තියෙනවා සෙලෙන්ස්කි දුර මනින විදිහ වෙනස්. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඊට අමතරව channel එක subscribe කරන්න කියලාත් මතක් කරන්න ඕනේ. මට හැමදාම ඕක අමතක වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මම සාමාන්‍යයෙන් ඕක කියන්නේ නැති බව. මේ නමුත් subscribe කරන්න. ඊටත් අමතරව දැන් උග්‍රධාර නගරය වැටුණොත් ඒ ගැන අපිට අද හෙට සම්පූර්ණ තොරතුරු දැනගන්නට ලැබෙවි. ඉතින් එහාට යුද්ධ ඉස්සරහට යන්නේ කොහොමද කියන එක වැදගත් වෙනවා. වැස්ස කාලෙත් එනවා.
එහෙම තත්ත්වයක ඊට පස්සේ සීත කාලයක් තියෙනවා තව ටික කාලෙකින්. ඉතින් සටන් පෙරමුණ ඉස්සරහට කොහොමද යන්නේ කියන එක මම හිතන්නේ බොහොම වැදගත් වෙනවා උග්‍රධාරවල සහ අනිත් පැත්තේ තරෙත් පැත්තෙත් සිද්ධ වෙන සටන් අතර වාරයේදී.